Namo tassa bhagavato arahato samma sambuddhassa. Namo tassa bhagavato arahato samma sambuddhassa. Namo tassa bhagavato arahato samma sambuddhassa. Yato ko avuso ariya savako tanhancha pajanati tanha samudayancha pajanati tanha nirodhancha pajanati tanha nirodhagamini patipadancha pajanati ettavatapi ko avuso ariya savako sammaditti hoti Ujugatasya ditti dhamme avicchappasadena samannagato agato imam saddhammam ti. Shraddha buddhi sampanna vasanavanta pinvatni dhamme pinvat hemadinama tathagata lutura budurajanan vahanse Swambu Nyaning Avbodhakota Vadala Chaturari Satya Ghatita Loturu Dharmeng Dhammidak Sravane Kirim Pinisai Miyavastavedi Sudanang Venni Mi Lokitena Vatinam Utumma Sreshtatamade Lotura Budurajanan Vahansi Avbodhakala Satyai Yathartyai E Satya ජීවිතේ සත්‍ය විශ්වයේ සත්‍ය මේ භඹයක් පමණ ශරීරය තුළ පවතින යථාර්ථය සත්‍ය යමෙක් ලෝකෙට දානය කරනව නම් දේශනා කරනව නම් දේශනා කරවනව නම් ඒක මහා ධර්ම දානමය ශ්‍රේෂ්ඨ පින්කමක් බවට පත් වෙනවා ධර්ම දානයේ තරම් වෙනත් උතුම් දානයක් නැහැ එනිසා Dharma dhaname pinkama, dharma bhode pinisa, bhodinata upakarvena, maha pinkamak bhava, loturu dharame sandhang. Tathagata budurajanan vahanse, vadhala dharmaya, chaturari satti dharmayai. Itukota budubana hatiyata oba sravane karanne. බුදුරජාණන් වහන්සේ වදාළ සිව්සත් ධර්මයයි චතුරාර්ය සත්‍ය ධර්මයයි. ඒ ධර්මයට කනහිත යොමු කරනකොට මනාකොට කනහිත යොමාගෙන බාහිර දේවල් මෙනෙහි නොකොට ඒ ධර්ම දේශනාව තුලම සිත රඳවාගෙන මනවින් වචනයක් පාසාම අවධානයේ තියාගෙන වීමංසන බුද්ධියෙන් යුක්තව එළඹි සිහි නිවනින් යුක්තව සමාධිගත සිතින් ඒ ධර්මයේ ශ්‍රවණය කරන්ට ඕන. ආවට ගියාට ඕනවට පාවට ධර්මය අහලා තේරුමක් නැහැ. ඒක තමන්ගේ අවබෝධයට හේතු වෙන විදියට අවබෝධ වෙන විදියට වීමංසන බුද්ධියෙන් යුක්තවයි ඒ ධර්මයට කනහිත යොමු කරන්ට ඕනේ. එනිසා මනාකොට සවන් දෙන්න මනාකොට මෙනෙහි කරන්න. ඒ මෙනෙහි කරලා මේ ඇහෙන ධර්මය කුමක්දයි නුවණින් විමසලා අවබෝධ කරගන්න උත්සාහවත් වෙන්න. එතකොට ඔබ නිවන් දකින්නේ අනාගතේ නෙවෙයි මේ බණ අහන වෙලාවේ. ඔබේ සීලය දියුණු වෙන්නේ මේ බණ ටික අහන වෙලාවේ. ඔබේ සමාධිය වැඩෙන්නේ මේ බණ ටික අහන වෙලාවේ. ඔබේ ප්‍රඥාව අවදි වෙන්නේ මේ බණ ටික අහන මේ කෙටි කාලය තුල. ඔබ නිවන් දකින්නෙත් ඔබ සසරින් මිදෙන්නෙත් මේ ධර්මයේ අවශ්‍රවණය කරන කොටයි. ඒ නිසා අතීත දේවල් අනාගත දේවල් බාහිර ලෝකයේ අතහැර දමලා මේ ධර්ම දේශනාවට තමන්ගේ සිත එකතු කරගෙන මේ මොහොතේම මේ සත්‍ය අවබෝධ කරලා සසර දුක අවසන් කරනවා කියන අදිෂ්ඨානයෙන් යුක්තව මනස සිහිනුවණින් මේකට අවධානය යොමු කරන්න. ඉතින් අද ධර්මානුශාසනාව සඳහා මාතෘකා කරන්ට යෙදුනේ සම්මාදිට්ඨි සූත්‍රයේ සඳහන් වෙන සම්මාදිට්ඨිය ගැන සඳහන් වෙන තවත් ධර්ම පරයයක්. ඉතින් මේ ධර්ම පරයයන් තුලින් අපි ඉස්මතු කරගන්න උත්සාහවත් වෙන්නේ සම්මාදිට්ඨියයි. දර්ශන ඥානයයි. ඔබ දන්නවා අපේ ධර්මයේ අපි දේශනා කරන මේ ධර්මය
සම්මාදිට්ඨිය ඉලක්ක කරගත්ත දර්ශන ඥානයේ හැම පරයයෙම මතු කරලා දෙන දේශනා මාලාවක් තමයි අපි මේ සිදු කරගෙන යන්නේ. ඒක ශුන්්‍යත පටිසංයුක්ත දේශනාව හැටියට සඳහන් වෙනවා. සම්මාදිට්ඨි ධර්ම දේශනාව ශුන්්‍යත පටිසංයුක්ත දේශනාව දර්ශන ඥානයට පත්වෙන්න අවශ්‍ය කරන මඟ පෙන්වීමයි අපි මේ සිද්ධ කරන්නේ. එතකොට ඔබට දර්ශන ඥානයට පත්වෙන්න කරන දේශනාවක් තමයි අපි හැම දේශනාවක්ම. ඒ නිසා ඒක හොඳට මතක තියාගන්න. ඒ අර්ථය මතු කර වෙන විදිහට ඔබ මේ ධර්මයට කන හිත යොමු කරගන්න. මාත්‍රිකා ශීර්ෂයේ ඒ පරියාය සඳහන් වුණා යතෝකෝ ආවුසෝ අරිය ශාවකෝ තණ්හංච පජානාති. තණ්හා සමුදයංච පජානාති. තණ්හා නිරෝධංච පජානාති. තණ්හා නිරෝධ ගාමිනී පටිපදංච පජානාති. එවත්නි යම් කලෙක සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා. එවත්නි යම් කලෙක ආර්ය ශ්‍රාවක තෙමේ. තණ්හාව දනීද? තණ්හාවට හේතුව දනීද? තණ්හා නිරෝධේ දනීද? තණ්හා නිරෝධ ගාමිනී ප්‍රතිපදාව දනීද? එවත්නි එපමණකින්ම මේ ආර්ය ශ්‍රාවක තෙමේ සම්මාදිට්ඨික වෙනවා කියලා දේශනා කළා. උජුගතස්ස දිට්ඨි. ඒ දෘෂ්ටිය නිවැරදි වෙනවා, මනාකොට ඍජු වෙනවා. ධර්මයේ ಗುಣ දැන පැහැදුනා වෙනවා. මේ ලෞතුරු ධර්මයට පැමිණුණා වෙනවා. ආර්ය ශ්‍රාවක බවට පත් වුණා වෙනවා. සම්මාදිට්ඨියට පත් වුණා වෙනවා. එතකොට ඒ සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ න්‍යායෙන් දේශනා කරන්නේ, පරයයෙන් දේශනා කරන්නේ තණ්හාව දනේද? තණ්හාවට හේතුව දනේද? තණ්හා නිරෝධේ තණ්හා නිරෝධ ගාමිනී ප්‍රතිපදාව. මේක තමයි සිව් ඥානය, සතර නුවණ, තත් දර්ශන ඥානය. ඔන්න ඔය දර්ශන ඥානයට පත්වීම තමයි, පත්වෙන්නේ කොහොමද කියන එක පිළිබඳව තමයි අපි මේ දේශනාවෙන් ගොඩනගන්න උත්සාහවත් වෙන්නේ. ඒ ඥාන දර්ශනය මේ පරයය ඔස්සේ, ඒ ñāna දර්ශනය කොහොමද අපි තුල අවදි කරගන්නේ, ඒ ඥාන දර්ශනයට කොහොමද අපිපත් වෙන්නේ, ඒ ඥාන දර්ශනයට අපේ ආධ්‍යාත්මය ගොඩනගන්නේ කොහොමද කියන එක පිළිබඳවයි මේ දේශනාවෙන් අපි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. තණ්හංච පජානාති කියනකොට තණ්හාව කිව්වහම එතෙන්දී සඳහන් වෙනවා රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා කියලා මේ තණ්හාව හය වැදෑරුම් ආකාරයකට, හය ආකාරයකට එතන සඳහන් වෙනවා. එතකොට රූපේ කෙරේ තියෙන තණ්හාව, ශබ්දේ කෙරේ තියෙන තණ්හාව, ගන්ධේ කෙරේ තියෙන සංහාව, රසේ කෙරේ තියෙන තණ්හාව, ස්පර්ශේ කෙරේ තියෙන සංඥා තණ්හාව, මනසට එන සිතිවිලි සිහි කිරීමේ තණ්හාව, තණ්හාව ආසාවයි. ඒ තණ්හාවට හේතුව පෙන්නනවා වේදනාපච්චය තණ්හාව. එතකොට වේදනාව තමයි තණ්හාවට, විඳීම තමයි තණ්හාවට ආසන්න හේතුව. එතකොට ඒ වේදනාව නිකම්ම විඳීමක් නෙවෙයි, අවිද්‍යාව සහගත විඳීමක්. ඒ වේදනාවේ අවිද්‍යාව කැවිලා තියෙන්නේ. අවිද්‍යාව සහගතයි. යථාර්ථයේ ඇත්ත නොදකීමෙන් යුක්ත, දිට්ඨිගත ස්වභාවයෙන් යුක්ත, ආත්ම සංකල්පයෙන් යුක්ත වින්දනයක් තමයි එතන තියෙන්නේ. ඒ වින්දනයත් එක්කම තමයි තණ්හාව කියන එක ගොඩ නැගෙන්නේ. එතකොට වේදනාවට තණ්හාවට ආසන්න හේතුව පෙන්වන්නේ විඳීම කියන එක. එතකොට වේදනා නිරෝධයෙන් තමයි තණ්හා නිරෝධ වෙන්නේ. ඉතින් වේදනා නිරෝධ වෙනවා කියලා කියන්නේ අවිද්‍යාව සහගත වේදනාවේ නිරෝධ වෙන්නේ. එතකොට ඒ වේදනාවේ අවිද්‍යාව සහගත භාවයේ නිරෝධ වීමෙන්, අවිද්‍යාව සහගත වේදනාව නිරෝධ වීමෙන් තමයි තණ්හා නිරෝධය සිද්ධ වෙන්නේ. නැත්නම් වේදනාව නැති වෙලා ගිය පමණකින් තණ්හාව නැති වෙන්නේ නැහැ. වේදනාව හැම මොහොතකම නැති වෙනවා. වේදනාව දිය බුබුලක් වගේ මේ ඇති වෙනවා, මේ නැති වෙනවා. වේදනා ඒකාකාරී භාවයක්, මොනම වේදනාවකවත් නැහැ. සැප වේදනාවක් ඒක ස්පර්ශ ප්‍රත්‍යයෙන් ඇති වෙලා ස්පර්ශ නිරෝධේ නිරෝධ වෙනවා.
දුක් වේදනාවත් එහෙමයි. උපේක්ෂා වේදනාවක් එහෙමයි. වේදනාව නැති වුණා කියලා තණ්හාව නැති වෙන්නේ. එතකොට අවිද්‍යාව සහගත විඳීම නැති වුණොත් තමයි තණ්හාව කියන එක නැති වෙන්නේ. එතකොට මේ තණ්හාව නිරුද්ධ කරන ප්‍රතිපදාව තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන මේ සම්මා දිට්ඨිය මුල් කරගත්ත ප්‍රතිපදාව තමයි මේ තණ්හාව නිරුද්ධ කරන ප්‍රතිපදාව වෙන්නේ. එතකොට මෙන්න මේ කියන තණ්හාවත්, තණ්හාවට හේතුවත්, තණ්හා නිරෝධයත්, තණ්හා නිරෝධ කරන මාර්ගයත් කියන මෙන්න මේ සිව් නුවණ අපේ මේ ආයතන හය නැමැති ජීවිතය තුළින්, එහෙම නැත්නම් දිට්ඨ සුත මුත විඤ්ඤාත කියන මේ ධර්මතා තුළින් මේ චතුරාර්ය සත්‍ය දර්ශනය, මේ දර්ශනය තමා තුළ ගොඩ නැගෙන්න ඕන. අන්න එහෙම ගොඩ නැගුණොත් තමයි එයා මේ ශාසනයේ සම්මා දිට්ඨියේ බවට, දිට්ඨි සම්පන්නේ බවට පත් වෙන්නේ. එහෙම සම්මා දිට්ඨියටපත් වුණාම තමයි මේ ශාසන ප්‍රතිපදාව යාට විවෘත වෙන්නේ. නිවන් මඟ, නිවන් දොරටුව ඇරෙන්නේ. නිවන් මඟ අනුගමනය කරන්න පුළුවන්කම ලැබෙන්නේ ඔය සම්මා දිට්ඨිය ගොඩ නැගුණොත් පමණයි. මේ ශාසනයේ පිළිවෙත ප්‍රතිපදාවට කලින් සත්‍ය ඥානය තමයි පණවන්නේ. සත්‍ය ඥානය තියෙන කෙනාට තමයි කෘත්‍ය ඥානයක්, ප්‍රතිපදාවක් පැනවෙන්නේ. කෘත්‍ය ඥානයේ ප්‍රතිපදාව තුළ ඉන්න කෙනා තමයි ප්‍රතිවේදය, කෘතඥානයටපත් වෙන්නේ, අවබෝධඥානයටපත් වෙන්නේ. ඉතින් අන්න ඒ නිසා මේ කියන සත්‍ය ඥානයටපත් වෙන්න උත්සාහ දරන්න ඕන. දැන් අපි හිතමු ඕක ප්‍රායෝගිකව ওই විදියට කිව්වට දැනුමක් විතරයි. ওই දැනුම කියන එක විඥාන මායාවම බොරුවක්. ওই තියෙන දැනීම ප්‍රායෝගිකව මේ දිට්ඨ සුත මුත විඤ්ඤාත කියන මේ ආරම්මණයන් තුලින් කොහොමද අපි එදිනෙදා ජීවිතයේ අපේ අත්දැකීම් තුලින් අපට දැනෙන තැනින්, අපට වැටහෙන තැනින්, අපට තේරෙන තැනින් ওই සිව් ඥානය, සතරාර්ය සත්‍ය දර්ශනය කොහොමද අපි ඉස්මතු කරගන්නේ? අන්න ඒක තමයි වැදගත් වෙන්නේ. දැන් අපි උදාහරණයක් වශයෙන් ගත්තොත්, දැන් අපට ඇහැට පේන තැනකින් දැන් අපට මේ ආයතන හය නැමැති ජීවිතය තුළනේ මේ සත්‍ය තියෙන්නේ. එතනින් තමයි මේක ගවේෂණය කරලා මේ සත්‍ය මතු කරගන්න තියෙන්නේ. ඒ නිසා ආයතන හය පිළිබඳව ගොඩ නැගෙන ලෝකය ගැන කතා නොකොට අපට මේ ධර්මය කියන්න බෑ. ධර්මය කියන්නේ බාහිර ලෝක දෙයක් කියනවා නෙවෙයි. මේ ඇහැ, කන, නාසය, දිව, ශරීරයේ, මන කියන මේ ආයතන හය තුළ යම්කිසි ක්‍රියාවලියක් තියෙනවා. අන්නේ ක්‍රියාවලිය තුල සත්‍ය අවබෝධයට පත්වීම තමයි මේ ධර්ම අවබෝධයට පත්වෙනවා කියලා කියන්නේ. එතකොට මේ ආයතන හය තුල අපි දකින දැකීම කියන ධර්මතාවය, ඇසීම කියන ධර්මතාවය, ගඳ සුවඳ දැනීම කියන ධර්මතාවය තියෙනවා, රස දැනීම, පහස දැනීම, සිතට සිතිවිලි දැනීම. එතකොට ඇහැට රූපයක් පේනකොට දැන් අපි බලන්න ඕන එහි රූපයක් පෙනෙන බව. පෙනෙනකොට එතන තියෙන්නේ මොනවද, යෙදිලා තියෙන්නේ මොනවද කියලා බලන්න. චක්කුංච පටිච්ච රූපේ චුප්පජ්ජති චක්කු විඤ්ඤාණ. ඇහත් රූපය චක්කු විඤ්ඤාණයත් නිසා පෙනීම කියන අර්ථයේ ගම් රූප සංඥාව ගොඩ නැගෙනවා. මේ සරලව ගන්න. එතකොට අපි ඉතාමත්ම සරලව ගත්තොත් මේක ඇතුළට බැහින් නැතුව දැන් ඇතුළට බහිනකොට මේ ඇහත් කියනකොට ඇහි තියෙනවා රූප 53ක්. ඒකේ සසම්බාර චක්කු, අසම්බාර චක්කු, පරමාර්ථ ඇස, සම්මුති ඇස, ඒකේ සුද්දස්ඨක, ඒකේ කලාප. ඔහොම සිහි කරන්න කිව්වොත් මේ කියන එක මේ ඥාන ඥානෙට ගන්න අයින් අමාරුයි. ඇහැට පේන රූපේ සුද්දස්ඨක බලන. එතකොට විඥානයේ ගත්තාම චක්කු විඥානයේ ඒ විඤ්ඤාණයත් එක්ක ගොඩනැගෙන ඇහි ස්පර්ශයක් එක්ක ගොඩනැගෙන ਸਰව චිත්ත සාධාරණ චෛතසික. ඉතින් ওই විදියට නාම රූප වෙන් කරගෙන ස්කන්ධ ධාතු ආයතන මෙහෙමයි. ওই විදියට ඔය ධම එහෙම ගැඹුරට ගියොත් මේ කියන එක දැන් එහෙම ගැඹුරට අධ්‍යයනය කළ යුතුයි. නමුත් අපිට මේක සරලව මෙතන මේ ක්‍රියාවලිය තේරුම් අරගෙන මේක අතහරින්න පුළුවන්. අර ගැඹුරට අවබෝධ නොවුනත්, ගැඹුරට පරේක්ෂණය නොකළත්
මතුපිටින් මේ සත්‍ය ආත්ම සංකල්පේ බිඳින්න පුළුවන් ඇත්ත දකින්න පුළුවන් ශුන්‍යතාවේ දකින්න පුළුවන්. ඒ නිසා අන්න ඒ සුද්ධ විපස්සනාව තමයි අපි මෙතනින් මතු කර ගන්න ඕනේ. අර විදියට විපස්සනා කරගෙන ගියොත් අපට සත්වපුජ්‍යල සංඥාවනේ උච්චේ දුසියට වැටෙනවා. අපට ඕනේ මේක ඇත්ත දැකලා මේකෙ මිදෙන්න මිසක් මේ සංස්කාරයන් කෙරෙහි පරේෂණයක් සංස්කාරයන් කෙරෙහි දැනුමක් හදා ගන්න නෙවෙයි. මේක අතහරින්නයි ඕනේ. මේක අතහරින්න අවශ්‍ය කරන ඥාන දර්ශනයේ ගුණ නැගුණා නම් ඒ ප්‍රමාණවත්. අක ඇතහැරෙනවා නම් මේක තණ්හාව දුර වුණා නම් මේකේ ආත්ම සංකල්පයේ බිඳ වැටෙනවා නම් ඊට එහා දෙයක් හොයන්න අවශ්‍ය නැහැ එතන. තමන්ගේ අවශ්‍යතාවය තමයි ආත්ම සංකල්පයේ බිඳ ගැනීම. වැරදි බව අවබෝධ කර ගැනීම. ඒ නිසා අපි සරලම මට්ටමේ මේක ගත්තොත් ඔබේ දැනුම ඔබ මොහොතකට බිමින් තියන්න ඔබ මේ ඇහෙන දෙයට ඊ타ත්ම මනස සරල කරගෙන ඊ타ත්ම මනස සරලව තියාගෙන මධ්‍යස්ථව තියාගෙන ඇහුම්කන් දෙන්න. එතකොට ඇහත් රූපයත් චක්කු විඤ්ඤාණයත් කියන නිතන ඇසේ ස්පර්ශය කියන එක අපි තේරුම් ගන්න ඕනේ. ඒතර ඇස කිව්වහම මෙතන චක්කු ප්‍රසාදයයි ඇහි රූපේ කිව්වහම ඇහි ඉස්සරහා තියෙන රූපේ වර්ණ සටහන මේ ආලෝකය නිසා ඒ ආලෝකය නිසා ඒ වර්ණ සටහන මේ චක්කු ප්‍රසාදේ පතිත වෙනවා. එතකොට මෙතන චක්කු ප්‍රසාදේ අර වර්ණේ ප්‍රසාදවත් වෙනකොට ආලෝකය නිසා පෙනීම කී චක්කු විඥාන ශක්තිය ප්‍රසාදේ හටගත්තාම එතන රූප සංඥාවක් ගොඩ නැගෙන. රූප සංඥාවක් විතර නෙවෙයි තව ඉතින් චෛසික උතන යෙදෙනවා. දැන් අපි ඒවා මොහොතකට ඔක්කොම විග්‍රහ කරන්න ගියොත් අපට පෙන්වන්න ඕන එක දේ පෙන්වන්න වෙන්නේ නැහැ පොත කියවන්නයි වෙන්නේ. ඒ නිසා අපි පෙන්වන්න ඕන තැනක් තියෙනවා දැක්මක් තියෙනවා ඥානයක් තියෙනවා අන්නේ ඥානයට පෙන්වන්න අපි උත්සාහවත් කරන්නේ. එතකොට දැන් දැකීම ඇති තැන ස්කන්ධ පංචකය වැය වෙලා තියෙනවනේ. ඇහත් රූපයත් රූපස්කන්ධයට යනවා. ඇහි හට ගන්න විඥානේ විඥානස්කන්ධයයි කියලා ගමු. එතකොට ඇහි ස්පර්ශයේත් එක්ක විඳින හඳුනන කල්පනා කරන මානසිකාර කියන මෙන්න මේ නාම ධර්ම ටිකත් එක්ක මෙතන නාම රූප ධර්මයන් වැය වෙලා යෙදিলা තමයි මේ දැකීම කියන ධර්මතාවය ගොඩ නැගෙන්නේ. එතකොට ඒ විදිහට තමයි රූපේ පේන්නේ. එතකොට ශබ්දයක් ඇහෙනකොටත් කන ශබ්දය සෝත විඥානෙත් එකතු වෙච්ච නිසා ශබ්ද ඇසීම ශබ්ද සංඥාව ගොඩ නැගෙනවා. නාසයත් ගඳ සුවඳත් ගහන විඥානයත් නිසා ගඳ සුවඳ දැනීම ගන්ධ සංඥාව ගොඩ නැගෙනවා. ඒ ගොඩ නැගෙන බවක් ඒක. හේතුඵල විදියට ගොඩ නැගෙන බව. දිවත් රසය දිවහා විඥානයත් නිසා දිවට රස සංඥාව ගොඩ නැගෙනවා. කයත් පහසක් කාය විඥානයත් නිසා පොට්ටබ්බ සංඥාව ස්පර්ශ සංඥාව ගොඩ නැගෙනවා. මනසත් අරමුණු මනෝ විඥානයත් නිසා මනසට ධම්ම සංඥාව ගොඩ නැගෙන. මේ සංඥා පහ හයක් තියෙනවා. එතකොට ඇහැ රූප සංඥාව තමයි අපට පේන්නේ. අපි හිතාගෙන ඉන්නේ ඉස්සරහා තියෙන රූපේ පේනවායි කියලා. දැන් අපට ඇහැට අපේ මට්ටම තමයි අපට ඉස්සරහා මෙහෙම බැලුවහම උරලෝසුවක් පේනවා, කැමරාවක් පේනවා, දොරක් පේනවා, පුටුවක් පේනවා, වයර් පේනවා. එතකොට මේ බිත්ති පේනවා, කර්ටන් එකක් පේනවා. එතකොට මේ පේන දේවල් මේ බාහිරේ තියෙන දේ පේනවායි කියලායි අපට දැනෙන්නේ. ඒ කියන්නේ සාමාන්‍ය දේ. දැන් මෙහෙම බැලුවහම පුටුවක් පේනවා, ලයිට් එකක් පේනවා, දොරක් පේන, ඔරලෝසුවක් පේන, කැමරාවක් පේන. එතකොට ඒ බලන්නේ පේන දේවල් භෞතිකයේ බාහිරේ තියෙන දේවල් හැටියටමයි අපට දැනෙන්නේ. මෙන්න මෙතනයි මේ පටලැවිල්ල තියෙන්නේ. භෞතිකයේ අපි හිතමු අර දොර පේනවායි කියන අදහස. දොරක් පේනවා කියන තැන අපට එළියෙන් දොරක් හමු වෙලා ඒ දොර එළියේ තියෙනවා ඒ දොරයි මට මේ පේන්නේ කියන එළියෙන් දොරක් ඇත්ත කරගෙන එළියේ දොරක් තියෙනවා ඒ තියෙන දොරයි මට පේන්නේ කියලා ඔන්නෝමයි අපිට හිතෙන්නේ. සාමාන්‍යයෙන් අපිට හිතෙන්නේ එහෙමයි. නමුත් එහෙම දෙයක් නෙමෙයි මෙතන වෙන්නේ. ඇහි මට්ටමේ එහෙම එකක් නැහැ. දැන් බලන්න. එතකොට මොකද්ද මෙතන තියෙන ඇත්ත? අන්නේ ඇත්ත තමයි ගවේෂණය කරලා දකින්න ඕනේ. අන්න එහෙම දකිනකොට තමයි මේ පංචපාස්කන්ධයේ ශුන්‍යතාවය පේන්නේ. පංචපාදස්කන්ධයේ තියෙන ශුන්‍යතාවය යථාර්ථයේ ඉස්මතු වෙන්නේ අන්න ඒක පරිශනය කිරීමෙන්. දැන් අර ඕලාරික මට්ටම තමයි අපිට දැනෙන ස්වභාවය. දැන් ওই දැනෙන තැන
දැන් මේ නුවණේ විමසගෙන යන්නේ මේ නුවණේ විමසන විදියම අපි මේ විපස්සනා භාවනාව කරන විදියම තමයි මේ දේශනාව හැටියට කියන්නේ මේ යථාර්ථය ආයතන හයේ අපි ගවේෂණය කරන විදියම තමයි අපි මේ මානසිකාරය කරමින් කියන්නේ අපි හිතන්නේත් මෙහෙම තමයි මේ සත්‍ය ගවේෂණය කරන විදිය එතකොට දොරක් පේනවා කියන එළියේ දොරක් තියෙනවා කියන අදහසේ අපි ඉන්නේ ඒ දොර තමයි අපට පේන්නේ ඒ දොර මට අරගෙන යන්න පුළුවන් ඒ දොර ගැන අපට සංඥා ගොඩ නැගෙනවා මනසේ දොර කියන්නේ ඒ දොර කියන රූප සංඥා වර්ණ සංඥා හැඩතල ඒ රූප දොර කියන ශබ්දය දොරේ පහස ඒ වගේ මේ දොර අරගෙන යන්න පුළුවන් අන්න ඒ විදිහට දොර සම්බන්ධව සංඥා ජාලයක් ගොඩ නැගෙන. එතකොට අර එළියෙන් දොරක් ඇති බවට තදට මනසට ඝන සංඥාවට දැනෙනවා. ඒකට තමයි මේ දැනෙන එළියෙන් දොරක් ඇති බවට දැනෙන තදට මනසට දැනෙන ගතිය තමයි මේ ආත්ම සංකල්පයේ යමද්දයක් බවට හිතට දැනෙන බව. ඒක තමයි ආත්ම දෘෂ්ටිය කියලා කියන්නේ. ආත්ම සංකල්පය කියන්නේ. ආත්ම දෘෂ්ටිය යමද්දයක් බව දැන ඒ දැනෙන ගතියම තමයි මේ පටිච්චසමුප්පාද ස්වභාවය මේ පටිච්චසමුප්පාදය ගොඩනගන්න ජවයක් එහෙම නැත්නම් ඒ ක්‍රියාවලිය සිද්ධ වෙන්න අවශ්‍ය කරන ශක්තිය නිෂ්පාදනය වෙන්නේ මනසේ අර එළියේ දොරක් තියෙනවා කියලා දැනෙන ගතියමයි ආත්ම සංකල්පේමයි ඒක. එළියේ දොරක් තියෙනවා කියලා මනසට තදින් දැනෙන බවම තමයි මේක ක්‍රියාවලිය පැවැත්වෙන්නේ. ඒ ආත්ම සංකල්පය නිසා තමයි මේ පැවැත්මක් රඳාපවතින්නේ මේක. එහෙම නැත්නම් එහෙ දෙයක් නැති බවට ඔබ අහු වුණොත් ඔබට දැනුනොත් මේක සම්පූර්ණ මේ පැවැත්ම නතර වෙනවා. අන්න ඒකයි මෙතන තේරුම් ගන්න ඕනේ. අපි බලමු මේ කොහොමද පරේෂණයේ යෙදෙන්නේ. ඔබ මේ මියුනිසෝ මානසිකාරයේ යෙදෙන්නේ. දැන් ওই දොරක් හැටියට Tamanට දැනෙන තැන. ඇත්තටම අපට තියෙන දොරක් පේන්නේ නැහැ පින්වත්. අපට අපේ මේ ඇහැට රූප පේනකොට ඇහැ පේන්නේත් නැහැ. චක්කුම් බිකවේ අනිදස්සන මේ ඇහැ දකින්න බෑ. එතකොට ඇහැ ඉස්සරහා තියෙන්නේ අපට රූප වර්ණ රූපේ ඇහැට පතිත වුණාම චක්කු විඥානසක්සිය ප්‍රසාදේ පහළ වුණාම ඒ ස්පර්ශයෙන් ඇතිවෙන රූප සංඥාව ඇතුලින් අපට පේන්නේ මනෝමය ස්වභාවයක් මේ පේන්නේ එළියේ තියෙන වර ධාතු ස්වභාවය වර්ණ රූපේ පේනවා නෙවෙයි සාමාන්‍යයෙන් විදර්ශනාවේදී වර්ණ රූපයක් පේන්නේ කියන එක ගන්නවා ඇත්තටම වර්ණ රූපයක් පේනවා කියලා ගත්තොත් හැඩතලත් පේනවා කියලා ගත්තොත් අර රූපේටම හිත නැඹුරු වෙච්ච භව එතන තියෙනවා රූපේටම බැසගත්ත භව තියෙනවා ඇයි එතකොට එළියෙන් වර්ණයක් හම්බ වෙනවනේ එළියෙන් වර්ණයක් හම්බ වෙනවා හැඩයක් හම්බ වෙනවා කියන්නේ එළියේ රූපේට හිත ආසස්වතේට බැහැගෙන ඉවරයි කියන එක එතකොට එළියට ගිහිල්ලා ඉවරයි යා මනෝමය සංකල්පිත වශයෙන් එළියක් හැදිලා යාට එළියේ තියෙන කන්නේ නෙමෙයි මේ ස්පර්ශය වෙන්නේ මෙතනයි ස්පර්ශය මෙහෙ වෙනකොට මෙහෙ පේනවා නෙවෙයි එළිය පේනවා නෙවෙයි මේ ස්පර්ශයේ පත්තින් රූප සංඥාව තමයි අපට මේ දැర్శණේ වෙලා තියෙන්නේ රූප සංඥාව ඒ රූප සංඥාව දිහා බලාගෙනයි අපි අර එළියේ තියෙන එකක් කියලා අපි හිතන්නේ අපට රූප සංඥාවක් පේන්නේ නාම ධර්මයක් අපි හිතන්නේ එළියේ ධාතු රූපේ පේනවායි කියලා. එළියේ වර්ණ රූපේ පේනවායි කියලා. මේ භෞතිකය බාහිරයේ දෙයක් ඇති බවට අපට පේනවායි කියලා තියෙන දෙයක් පේනවායි කියලා අපට දැනෙන. ඒක තමයි සාමාන්‍ය ස්වභාවය. අන්නේ බාහිරයට නැඹුරු භාවය. බාහිරයට නැමිච්ච ස්වභාවයේ හිතේ තියෙන එකම තමයි මේක ජෙනරේට් වෙලා මේක උපාදනය වෙලා පැවැත්ම ගොඩනැගෙන්නේ. අර බාහිරයට නැඹුරු බව බාහිරයේ ඇති බවට මනසට තදින් දැනෙන ස්වභාවයම තමයි මේ තණ්හාව ආත්ම සංකල්පය ගොඩනැගෙන්න හේතු වෙලා තියෙන්නේ. ඒ දකින විදිය වරදක් තියෙනවා. දැන් බලන්න ඒක ඔයක දැන් ඔබ ওই රූපාවචර ධ්‍යාන මඩනකොට අපි හිතමු කමඨහනක් වඩනකොට බාහිර රූපේ ඇත්ත කරගෙන සමත කමඨහන වඩන. දැන් අපි හිතමු අර දොර කියන එකම ගමු. ඔන්න බලන්න මෙතන මේ අරමුණු වෙච්ච එක දොර කියන එකේ දැන් දොර හැදිලා තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුන්ගෙන් හටගත්ත හැඩයක් කියලා අපි ගමු.
දැන් ওই දොරේ පටවි ධාතුව අයින් කරන්න. තේජෝ ධාතුවත් අයින් කරන්න. වායෝ ධාතුවත් අයින් කරන්න. ආපෝ ධාතුවත් අයින් කරන්න. දැන් ඔතන මොකද්ද තියෙන්නේ? දොරක් තියෙනවද? දොරේ සතර මහා ධාතුව අයින් කරොත් දොරක් පේන්නේ නැහැ. පේන්නේ මොකද්ද? අවකාශයක්. මෙන්න මෙහිම අවකාශයක් දැන් තියෙන්නේ. දැන් දොර නැහැ. දොර නැහැ දැන්. දැන් මේ පටවි ආපෝ තේජෝ භාවයේ ඝන ස්වභාවයෙන් අයින් වෙලා දැන් තියෙන්නේ අවකාශය. දැන් අවකාශයක් දැන් එළියේ ඉස්සෙල්ලා පටවි ආපෝ තේජෝ වල දොර තියෙයි කියලා හිතුවේ දැන් දොර නැහැ එතන දැන් අවකාශය. දැන් අවකාශය තියෙනවා කියලා හිතනවා බාහිරින්. ඒ හැම පෙහෙන්නේ රූප සංඥා ඔය දොරකු පටවි ආපෝ තේජෝ වායවත් පෙවුන්නේ නැහැ දොරක් පෙවුනේත් නැහැ අවකාශයක් පේන්නේත් නැහැ. තමන් සංකල්පනා කරනවා අර රූප සංඥාවයි හමු වෙන්නේ සංඥාව මෙහෙටයි පේන්නේ මෙහෙට පේන සංඥාවෙන් දැන් එළිය අවකාශය තියෙයි කියලා හිතන් ඉන්න. අවකාශයයි මේ පේන්නේ. දැන් උතනින් අවකාශයත් අයින් කරන්න. නිකන් ප්‍රායෝගික ක්‍රියාවලිය පරිශනාවක් මේ කරන්න. අවකාශයත් අයින් කරාම දැන් මොකද තියෙන්නේ? දැන් මොකද්ද තියෙන්නේ? දැන් එළියේ පටවි ආපෝ තේජෝ වායු අරමුණු වෙන්නෙත් නැහැ. අවකාශය අරමුණු වෙන්නෙත් නැහැ. දැන් මොක කොහෙද හිතන නම පේන්නේ දැන්? දැන් තියෙන්නේ විඤ්ඤාණංචායතනෙ. අන්න ආධ්‍යාත්මී පැත්තට නැමුණා. දැන් භෞතිකයේ අතහැරලා දැන් මෙහෙටයි හිතනමල දැන් මනෝමය ස්වභාවයක් තමයි අරමුණු වෙලා තියෙන්නේ. අවකාශයත් නැති වෙලා විඥානයේ අරමුණු වෙනව දැන්. විඥාණයට බැහැලා. විඥාන සංඥා. අන්න බලන්න මෙහෙටයි එතකොට ගුරු නැගෙන්නේ. මනෝ සංඥාවක්. මනසින් හදාගත්ත ඒ සංඥා මට්ටම තමයි අරූප ස්වභාවයටපත් වෙනවා. එතකොට මේ භෞතික පටවිය ආපෝ තේජෝ වායෝ සතර මහා ධාතුන් හැටගත්ත ලෝකය සම්පූර්ණ බොරුවක් මායාවක් කියන එක අපි තේරුම් ගන්න ඕන. එතකොට දැන් මෙතන රූප සංඥාව ඇති තැන රූප සංඥාව ඇති තැන භෞතික ස්වභාවයක් පේනව නෙවෙයි මේ රූප සංඥාවයි පේන්නේ රූප සංඥාව. ඒ රූප සංඥා මට්ටමේ අපට දොරවල් හමු වෙන්නේ නැහැ. මේ රූප සංඥාවට පුටු හම් වෙන්නේ. රූප සංඥාවට කැමරාවක් හමු වෙන්නේ නැහැ. උරුලෝසු හම් වෙන්නේ නැහැ. බිත්තියක් හම් වෙන්නේ. ඒ වගේ මේසයක් හම් වෙන්නේ රූප සංඥා මට්ටමට. සංඥා මට්ටමේ පිම්පවු නැහැ. සංඥා මට්ටමේ කෙලෙස් නැහැ. ඒ සංඥා මට්ටමේ ප්‍රඥප්ති නැහැ, පැනවීම නැහැ. දැන් එතකොට මේ ප්‍රඥප්ති පැනවීම සංඥා මට්ටමේ තිබුණා නම්, කෙලෙස් තිබුණා නම් නිවන් දකින්න බෑ. ඒ නිවන් දකින්න අපට අවකාශයක් ලැබිලා තියෙන්නේ මේ සංඥා මට්ටමේ කෙලෙස් නැති නිසා, ප්‍රඥප්ති අකුසල කුසල් අකුසල් නැති නිසා. ඒ මට්ටම ඒ ක්‍රියා මට්ටමක් වගේ විපහක මට්ටමක් කියලා සඳහන් වෙනවා. එතකොට මේ මට්ටමේ කෙලෙස් නැහැ. ප්‍රඥප්ති පැනවෙන්නේ නැහැ. එතකොට එහෙනම් ඒක ගැටලුවකුත් නැහැ අපට. හැබැයි ওই සංඥා මට්ටමේ ওই සංඥා මට්ටමට අපි දෘෂ්ටිගත වෙලා තියෙනවා. ඒ දෘෂ්ටිගත වෙලා බව ගොඩ නැගෙන්නේ මනධම්ම මනෝ විඥාන මට්ටමයි. දැන් දොර කියන එක අපට හමු වෙන්නේ ඇසට නෙවෙයි. ඇසට දොරක් හමු වෙන්නේ. දොර හමු වෙන්නේ හිතටයි, මනසටයි. ඒ රූප සංඥාවට අපි අතීත ආවර්ජනා කළා. මනසින් ඒකට දාගත්ත නම සහ වර්ණ ශබ්ද දෙක මනසින් හදාගෙන දොර කියන එක පැනවෙන්නේ, ගොඩ නැගෙන්නේ, හමු වෙන්නේ මන ධම්ම පටිච්ච මනෝ විඥාන මට්ටමේ චිත්ත රූපයකින් තමයි දොර කියන එක අපේ මනසෙ ගොඩ නැගෙන්නේ. දැන් ඔබ තේරුම් ගන්න ඕන එළියේ දොර තියෙනවා නෙවෙයි. දොර කියන එක මේ උපමාවක් විතරයි. දොර කියන එක අපිට ගොඩ නැගිලා තියෙන්නේ මනධම්ම මනෝවිඤ්ඤාණ මට්ටමේ චිත්ත රූප මට්ටමකින්මයි දොර හමු වෙන්නේ. අන්නේ මට්ටමේ ප්‍රඥප්ති තියෙනවා. කෙලෙස් තියෙනවා. කර්ම තියෙන, ආශ්‍රව තියෙන, පෙර දැනුම තියෙන. මේ ඔක්කොම මේ මට්ටමේ තමයි දොර තියෙන්නේ. එතකොට දොර කියන එක අපට හමු වෙන්නේ ඇහැට නෙවෙයි, මනෝවිඤ්ඤාණ මට්ටමේ පෙර සංඥාවෙන් ප්‍රඥප්ති ගොඩ නැගීලා මනෝ රූප මට්ටමකින් තමයි අපට දොරක් හමු වෙන්නේ. අන්න ඒකයි. අන්න එතකොට දොර කියන එක එළියේ තියෙන එකක් නෙවෙයි, දොර කියන එක හිතේ තියෙන එකක් කියලායි අපි දකින්න ඕනේ. එතකොට මේ ඔක්කොම කොහෙ තියෙන්නේ? දැන් මම කියන වචන ටික මේසය. එළියේ නෙවෙයි හිතේ තියෙන්නේ.
එතකොට පුටුව එළිය නෙවෙයි හිතේ තියෙන්නේ. දොර, කැමරාව, බිත්තිය, කර්ටන්, පෑෂර් ලයිට් මේ හැම දෙම අහස පොළොව ඉර හඳ අම්මා තාත්තා බුදුහාමුදුරුව පන්සල මුහුද ගස්කොළන් මේ හැම දෙයක්ම ඔය කිව්ව දේවල් ඔක්කොම එළියේ තියෙන දේවල් භෞතිකයේ තියෙන දේවල් නම් නෙවෙයි. භෞතික ලෝකයේ රූපේ අනිදස්සනයි රූපේ දකින්න බෑ. හැබැයි එතකොට එහෙනම් මේ රූප පේන්නේ මොකක්ද? පේනවා. ඒ පේන දෙයට නම් පැන වෙන්නේ පේන මට්ටමේද මනෝ විඥාන මට්ටමේද? මනෝ විඥාන මට්ටමේදී හඳුනා ගන්න. පේන මට්ටමේ ඒව තියුණා නම් අර චූටි දරුවාටත් ඉපදෙනකොට දරුවාටත් ඒ එහෙම තියෙනවද? එහෙම දෙන්නේ නැහැ. ඉපදෙනක ඉපදිච්ච ගමන් දරුවාට මේ දොර අර දොරයි අර ඔරලෝසුවයි මේ පුටුවයි ඔහොම යාට දන්නේ නැහැ. ඒ ඔක්කොම යාට ඇහෙන් පේන රූපයයි ශබ්දයයි දෙක එකතු කරගෙන මතකයේ ඇතුලේ හදාගෙන පෙර දැනුමෙන් තමයි එයත් දැනගත්තේ. අපිත් එහෙම තමයි හැම කෙනෙක්ම. හැම කෙනෙකුටම මනසේ පෙර දැනුමෙන් තමයි අපට මතකයේ අවදි කරගෙන ලෝකේ හදාගන්න. එතකොට බලන්න මේ ලෝකයේ ගොඩනැගිලා තියෙන්නේ මනෝ ලෝකයක් තුළ. මේ පුටුව තියෙන්නේ අහස පොළොව ඉර හඳ අම්මා තාත්තා මේ ඔක්කොම ඉන්නේ අපි හදාගත්ත මනෝ ලෝකේ බව අපි තේරුම් ගන්න. ගෙවල් දොරවල් යාන වාහන මිල මුදල් අම්මා තාත්තා දුව දරුවෝ භාර්යාව එතකොට ඉඩ කඩන් අහස පොළොව ඉර හඳ මනෝ මේ ඔක්කොම එළියේ තියෙන ඒවා නෙවෙයි මනෝ ලෝකයේ තුල පැනවෙන දේවල් හැටියටයි අපි තේරුම් ගන්නවා. එළියේ තියෙනවා නෙවෙයි. එළියෙන් හමු වෙන්නේ නැහැ. නමුත් අපේ දෘෂ්ටිය තමයි මේ මනසේ හමු වෙන දේවල් අර එළියේ තියෙනවාය කියන දෘෂ්ටියට යනවා. එළියේ දොර තියෙනවාය, ඔරලෝසුව තියෙනවාය, පුටු තියෙනවාය, අහස පොළොව ඉර හඳ අම්මා තාත්තා තියෙනවාය, ගස්කොලන් තියෙනවාය, මිල මුදල් තියෙනවාය, යාන වාහන ඉඩකඩම් තියෙනවාය කියන මේ අතපය තියෙනවා, ඉරියව්ව තියෙනවාය, මේ ඔක්කොම භෞතිකෙන් ඇති බවට තද බල ලෙස මනසට දැනෙනවා. අන්න සක්කාය දෘෂ්ටිය. නමුත් අපි පරිශනේ කරද්දී එළියේ තියෙන එකක් නෙවෙයි මනසේ තියෙන එකක්. මනසේ තමයි ඔක්කොම ගොඩනැගිලා තියෙන්නේ. එතකොට අපට අරමුණු වෙන්නේ මොනවයි? මේ පේන්නේ මොකද්ද එතකොට? පේන්නේ රූප සංඥාවක් පමණයි. රූප සංඥා මට්ටමේදී අපට දොරක්, අහසක්, පොළවක්, පුටුවක්, මේසයක්, ඔරලෝසුවක් හමු වෙන්නේ නැහැ. ඒ සංඥා මට්ටමේ. ඒ සංඥාවට යං සංජානාති තං විතක්කේති. ඒ සංඥාවට විතර්ක කරනකොට ප්‍රපංචය හැදෙන්නේ පෙර සංඥාවෙන් අතීත දැනුමත් ගොඩනගාගෙන මනෝමයෙන් හදාගෙන චිත්තේන නියති ලෝකෝ හිතින් හදාගත්ත ලෝකෙ තමයි මේ භෞතිකයේ බාහිරේ තියෙනවා කියන දෘෂ්ටියට, මතයට, සංකල්පයට අපි බැඳිලා ගිහිල්ලා තියෙන එක තමයි ditthi upādānaya කියලා කියන්නේ. දෘෂ්ටිය වැරදි. අන්නේ දෘෂ්ටිය වැරදි බව තේරුම් ගැනීමම තමයි සම්මා දිට්ඨියට එන්නේ. එතකොට මනසේ පැනවෙන තැන, මනසින් ලෝකයේ හමු වෙන තැන, දැන් එළියේ දොරක් තියෙනවා නෙවෙයි මනසේ දොර තියෙන. දැන් මනසට හම් වෙච්ච තැන මන ධම්ම පටිච්ච මනෝ විඥාන මට්ටමේ දොර කියන එක මනෝ රූපයකින්, චිත්ත රූපයකින්, උපාදාය රූපයක මට්ටමකින් තමයි ප්‍රඥාත්තිය පැනවිලා තියෙන්නේ. දැන් බලනෝ එළිය ගැන එතකොට සැකයක් නැහැ. මේ එළිය රූප සංඥා, සද්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා තියෙනවා. සංඥා මට්ටමේ තියෙනවා. නමුත් සංඥා මට්ටමේ ප්‍රඥාත්ති මට්ටමක් නැහැ, පැනවීමක් නැහැ. ඒ සංඥාවට විතර්ක කළා, ඒ සංඥාවට දැන ගැනීම මනසේ වෙන වෙනම ගොඩ නැගිලා තියෙනවා. දැන් ඔය දොර දිහා බැලුවොත්, දහ දෙනෙක් බැලුවොත් දොර පිළිබඳව මනසින් දැනගන්න විදිය දහ විදියක්. අපි හිතමු භාෂා 10ක් කතා කරන 10 දෙනෙක් එක් කරන් එනවා මෙතෙන්ට. 10 දෙනෙක් එක් කරගෙන ඇවිල්ලා අහනවා මේ මොකද්ද කියලා. එක්කෙනෙක් කියයි දොර කියලා, එක්කෙනෙක් කියයි ඩෝ කියලා, එක්කෙනෙක් කියයි මේක එයාගේ දැන් මුස්ලිම් අපි හිතමු ජපන් භාෂාවෙන් එයා වෙනම නමක් කියයි ඒකට. දෙමළ භාෂාවෙන් වෙන නමක් කියයි. එතකොට භාෂා 10ක් ගත්තොත් වචන 10ක් කියන්නේ ඒගොල්ලෝ. සංඥා 10ක්. එතකොට දකින්නේ එකම රූපේ. නමුත් එයාගේ වචන ස්වභාවයේ ප්‍රඥති ස්වභාව 10ක් වෙනවා. එතකොට මනසින් හදාගත්ත දේ වෙන වෙනම පේන. වෙන වෙනම හදාගන්න. එතකොට මනසින් එක අර ඉස්සරහා තියෙන එක මනසින් හදාගන්න බෑ.
වෙන එකක් අතීත සංඥාවේ මතු කරගත් එකක් තමයි පේන්නේ. එතකොට අපිට දකින්න දේ නෙවෙයි මනසට පේන්නේ. දැන් දොර දිහා මෙහෙම බලලා ඇස් දෙක පියා ගන්නත් අර දොර ගැන හිතන්න පුළුවන්. එතකොට මේ පේන දොර පටවියාපෝ තේජෝ වායුවෙන් පේන හැදිච්ච දොර නෙවෙයි මේ පේන්නේ. මේ මනෝ රූපයක්. දැන් අරහම ඇස් දෙක ඇරලා බලනකොට පටවියාපෝ තේජෝ වායුවෙන් හැදිච්ච වර්ණ රූපයක් පේන්නේ. ඇස් දෙක පියා ගන්න. එතකොට පේන්නේ චිත්ත රූපේ. ඇස් දෙක අරිනවා වර්ණ රූපේ. ඇස් දෙක පියා ගන්නවා චිත්ත රූපේ පේන්නේ. ඇස් දෙක අරිනවා වර්ණ රූපේ පේන්නේ. එතකොට ඇස් දෙක වහ ගන්නවා. එතකොට සම්පූර්ණ වර්ණ රූපයත් එක්ක ගොඩනැගිච්ච ස්කන්ධ මොනවද වෙලා තියෙන්නේ? සම්පූර්ණ ඉපිද නිරෝධයි. ඇස් දෙක ඇරියට පස්සේ මනෝ රූපයත් එක්ක ගොඩනැගිච්ච ස්කන්ධ ටික ගොඩනැ මොකද වෙලා තින්නේ? මනස වල පෙර ඉපිද නිරෝධයි. එතකොට එක ආයතනයකින් ගොඩනැගෙන දේ ඒ ආයතනෙම අවසන් වෙනවා ස්කන්ධ ටික. තව ආයතනයකින් ඒ අත්දැකීම ලබන්න බෑ. දැන් මේ ඇහෙන් වර්ණ රූප අත්දැකීම ලබනෝ ඒක මනසට මනසෙන් ඒක මෙනෙහි කරනකොට චිත්ත රූප මට්ටමින් ස්කන්ධ ගොඩනැගිලා තියෙන්නේ. එතකොට ඒ චිත්ත රූප මට්ටමේ ගොඩනැගෙන අත්දැකීම වෙනම මේකක්. එතකොට ඇහෙන් දකින දේ හිතින් හිතන්න බෑ. හිතින් හිතන දේ ඇහෙන් දකින්න බෑ. ඇහෙන් දකින දේ හිතට පේන්නේ නෑ. හිතට පේන දේ ඇහැට පේන්නේ නෑ. ඇහැට පේන වර්ණ රූපේ නෙවෙයි හිතට පේන්නේ චිත්ත රූපයයි. හිතට පේන චිත්ත රූපේ නෙවෙයි ඇහැට පේන්නේ වර්ණ රූපයයි. එතකොට පුබ්බන් ඇහෙන් හටගත්ත දේ මනසින් දැනගන්නකොට අර ඇහෙන් හටගත් ස්කන්ධ පංචකයේ ඒ ආයතනය තුල මිබිද නිරෝධයි පුබ්බන්තේ ඥානයි. රූපේ දකින්නකොට මනසින් හටගත්ත ලෝකය එතන සම්පූර්ණ ඉපදි නිරෝධයි. අපරන්තේ ඥාන පුබ්බන්ත අපරන්තේ ඥාන පටිසම්පාදේසු ඥාන. අන්නේ විදියට පින්වත්ටි මෙතන මේ ඒ තැනම ඒ ආයතනෙම ගොඩ නැගෙන ඒ ආයතන මේ ලෝකයේ අවසන් වෙනවා. තව ආයතන ගෙනියන්න බෑ. ඇහෙන් දැකපු රූපේ හිතට ගෙනියන්න බෑ. හිතෙන් දකින දේ ඇහැට ගෙනියන්න බෑ. මෙන්න මේක දකින්න. දැන් අපි එහෙම නෙමෙයි හිතන්නේ. සාමාන්‍ය හිතන්නේ දකින්න දේ තමයි හිතට පේන්නේ. හිතට පේන දේ තමයි දකින්න. දකින්න දේ තමයි හිතට පේන්නේ. හිතට පේන දේ තමයි දකින්න. ඔන්නඔහම අපි පුරුදු කරලා තියෙන්නේ. කනට ඇහෙන දේමයි හිතෙන්නේ. කනට ඇහෙන දේමයි තමයි හිතන්නේ. හිතන දේමයි ඇහෙන්නේ. ඇහෙන දේමයි පේන්නේ. පේන දේමයි ඇහෙන්නේ. ඔන්නඔහම තමයි අපි මේක අරගෙන ඇවිල්ලා තියෙන්නේ. පුරුදු කරගෙන තියෙන්නේ. අන්නේ පුරුද්ද තමයි අපි මේ පුරුද්දට අපි ග්‍රහණය වෙලා. ඒ නිසා තමයි මේ සමස්තයම ඝන සංඥාවෙන් එකට එකතු වෙලා ආත්ම සංකල්පනයක සංකල්පයකට මේ බැසගෙන ඉන්නේ. ඉතින් අන්න එතන අපි ඊටාම් පැහැදිලිව තේරුම් ගන්න ඕන. දැන් මනසට පේන තැන දැන් ඔන්න ඔය විදිහට තමයි ආයතන හයම ওই ගවේෂණය කරන්න ඕන. ඒක තමයි විපස්සනාව කියන්නේ. යෝනිසෝ මනසිකාරය යෙදෙනවා කියන්නේ මේකයි. මේ ධර්මය අහගෙන එයා යෝනිසෝ මනසිකාරයද. ඔහොම යෝනිසෝ මනසිකාරය කරන්න 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 මේ ආයතන හය තුල තියෙන මේ ප්‍රොසෙස් එක මේ සිස්ටම් එක මෙතන සිද්ධ වෙන ක්‍රියාවලිය තමන්ට දැනෙන්න ගන්නවා, වැටහෙන්න ගන්නවා, අවබෝධ වෙනවා. මෙතන තියෙන්නේ යමද්දියා සත්පුජ්‍යල සංකල්පයේ සම්පූර්ණ වැරදි බව. ඒක දකින්න දකින්න ආත්ම සංකල්පයේ ගිවිලා යනවා. මේ තමයි සත්‍ය අවබෝධයට යන හැටි කෙනෙක් යෝනිසෝ මනසිකාරයේදීම. එතකොට අපි මේ සත්‍ය ගවේෂණය කරන විදිය තමයි අපි මේ අනුශාසනාවකට කියන්නේ. මේ පොත කියවනවා නෙවෙයි. අපි මේ ආධ්‍යාත්මික ගවේෂණයේ සත්‍ය අවබෝධයට යන විදිය තමයි අපි මේ කියන්නේ. ඒ අපි ලෝකෙ දිහා ආයතන හය දිහා බලන විදිය තමයි අපි කියන්නේ. එතකොට මේ විදියට බැලුවහම මෙතන මෙන්න මෙහෙම නුවණක් එනවා. ආත්ම සංකල්පයේ ගෙවෙනවා කියන එක අපේ ප්‍රත්‍යක්ෂයි. එතකොට ඔබත් ඒක බැලුවොත් ඔබට ඒක කෙලස් ගෙවෙනවා කියන එක ඔබට ඔබ තුලින් ඔබට ප්‍රත්‍යක්ෂ වෙනවා. එහෙනම් රාග දෝෂ මෝහ ගෙවෙන මාර්ගය තමයි මේ නිවන් මඟ කියලා කියන්නේ. එතකොට අපට එකක් පැහැදිලි වෙනවා. දකින්න දේ හිතන්න බෑ. දකින්න එකක් හිතන්න වෙන එකක්. හිතන දේ දකින්න බෑ. දකින්න දේ හිතන්න බෑ. නමුත් අපි හිතන් ඉන්නේ දකින්න දේ හිතන්න පුළුවන්, හිතන දේ දකින්න පුළුවන් කියන සංකල්පය තමයි තුල තමයි අපි ඉන්නේ. ඒක තමයි වැරදි දෘෂ්ටියක් ඒක. ඒක නිසා තමයි දිත්තේ දිත්තමත්タン වෙන්නේ නැත්තේ. ඒ දකින්න දේ හිතන්න පුළුවන් කියන එක තමයි දැක්කට පස්සේ ඇස් දෙක පියාගත්තාම ඒක හිතේ රැඳෙනවා. හිතේ රැඳෙනවා. හිතේ හිටිනවා ඒක. හිතේ ඒ වර්ණ ඒ සංඥාව හිතේ රැඳෙනවා. හිතට ඒක කාවදිනවා. ඒක නැවත නැවත සිහි වෙන ගතියක් තියෙනවා. අන්නේ මොකද? අර බාහිර දෘෂ්ටිය නිසා. දැන් අපි ශබ්දයක් ඇහුනහම දැන් අපි අර පාරේ ඉඳලා මෙතෙන්ට ඇවිදගෙන එනකොට
අපිට ඒ පාරේ දෙපැත්තේ දැකපු දේවල් අපිට ඇවිල්ලා සිහි කරන්න පුළුවන්. එතමකට මොකද්ද අර ඒ තැනම හැතිච්ච වැදිච්ච අරමුණු නිරෝධ වෙලා නැහැ. මෙහි ඇවිල්ලා මෙතන ඇවිල්ලා අර බලපු දේ ආපු විදිය දැකපු දේවල් ඔත්තුම සිහි කරන්න පුළුවන්. එතකොට අර දැකපු සංඥා හිතේ රැඳිලා හිතේ ඒව නතර වෙලා සිහි කරන්න පුළුවන්. අන්න එතකොට බාහිර ඇති බවට සංඥාව මෙනෙහි වෙනවා. අන්න එතකොට මොකද වෙන්නේ? ඒක තමයි භවය කියන්නේ. ඒක තමයි නිරෝධේ නොදකින බව. ඒක තමයි සත්‍ය අවබෝධයටපත් වෙන. එතකොට සත්‍ය අවබෝධයටපත් වෙනවා කියන්නේ මතකේ නැති වෙන එකද? මේ මතකේ ආවර්ජනය කරන්න පුළුවන්. ඒ ආවර්ජනය කරන මතකේ විඥාන මායාවෙන් ගොඩනගෙන බොරුවක් බව දැනගෙන මතකේ පරිහරණය කරන්න පුළුවන්. මතක නැති වෙනවා කියන එක නෙමෙයි මේ කියන්නේ. ඒ ආවර්ජනය තුළ බාහිරින් සත්පුජ්‍යල ආත්ම වශයෙන් යමක් මනසට දැනෙන දෘෂ්ටියයි වැරදි. ආවර්ජනයක වෙන එක වැරදි එකක් නෙමෙයි. අර සිහි කරන්න පුළුවන්. සිහි කරනකොට තමන්ට බාහිරේ එහෙම දෙයක් ඇති බවට ආත්ම සංකල්පිත වශයෙන් දෘෂ්ටි වශයෙන් දැනෙනව නම් අන්න එතනයි දෝෂේ. ඒක සිහි කරන්න පුළුවන්. සිහි කරනකොට එහෙ දෙයක් තියෙන දෙයක් නෙමෙයි මෙහෙන් ආවර්ජනා වෙන දෙයක් බව නුවණින් දන්නව නම් දෘෂ්ටිගත නොවී ආවර්ජනා කරන්න පුළුවන්. ආවර්ජනයේ තුලින් ගොඩනැගෙන විඥාන මායාව බොරුවක් බව යද නුවණින් දන්නව. දැනගෙන ඒක සිහි කරන්න පුළුවන්. එතකොට මේ කියන දෙයින් ඔබ සත්‍ය අවබෝධයට පත් වෙන්න උත්සාහවත් වෙන්න. එතකොට දකින්න දේ අහන්න බෑ, අහන දේ දකින්න බෑ. දැන් බලන්න මේ රූප සංඥාවත් එක්ක. එතකොට ඒ දර්ශනයේ ගොඩනැගුණ ගමන් ඔබට පේනවා ඒ තැනම ඒ ආයතන ස්කන්ධ ආයතන ඔක්කොම ඒ තැනම නිරෝධ වෙනවා. ඉපද නිරෝධයි, ඉපද නිරෝධයි කියන එක ඔබට අවබෝධ වෙනවා. ඉපද නිරෝධ බව අවබෝධ වෙනකොට ඒ රූපේ කෙරෙහි තණ්හාව කොහොමද ගොඩ නැගන්නේ? ඔබට ඒකේ ඇත්ත පේන්න ගත්තාම, අනාත්ම ස්වභාවය ඔබට දැනෙන්න ගත්තාම, මේක යමක් දෙයක් කියලා දෙයක් ඇති බවට සත්වපුජ්‍යල සංකල්පය ඔබට බිඳ වැටෙනකොට ඔබ කොහොමද ඒ ලෝකෙට තණ්හා කරන්නේ? ඒක ඇත්ත දැක්කහම ඔබ දන්නවා අර මිරිඟුවේ වතුර නැති බව. ඔබ දන්නවනම් ඔබ ඒ මිරිඟුවේ වතුර වලට ආස කරන්නේ නැහැ. වතුර තියේ කියන පිළිගැනීම නැහැ, ආසාවක් ගොඩනගන්නේ නැහැ. මිරිඟුවේ වතුර තියේ කියලා ඔබ රැවටුනොත් තමයි මිරිඟුව පස්සේ වතුර හොයාගෙන දුවන්නේ. ඒක වගේ තමයි මේ ඇහැට පේන දේ හිතට පේන්නේ නැහැ, හිතට පේන දේ ඇහැට පේන්නේ නැහැ. ඒ තැන මේක හටගත්ත ලෝකයේ නිරෝධයි. මෙතන යමද්‍යා සත්පුජ්‍යල භාවයක් නැති වෙනකොට මේකේ ශුන්්‍යතාවය, ආත්ම සංකල්පයෙන් ශුන්්‍යතාවය මෙතන වැටහෙනකොට ආත්මයක් මෙතන නැති බව, යමද්‍යයක් කියලා දැනෙන ස්වභාවයේ බොරුවක් බව අවබෝධ වෙනකොට මේ රූප තණ්හාව ඔබට ගොඩ නැගෙන්නේ. රූප තණ්හාව නැහැ කියන්නේ ඇහැ කෙරේ තියෙන තණ්හාව, රූපේ කෙරේ, චක්කු විඤ්ඤාණ කෙරේ, ස්පර්ශය කෙරේ, විඳීම කෙරේ, වේදනාව කෙරේ, සංඥාව කෙරේ, සංකාර කෙරේ, විතක්ක කෙරේ, විචාරය කෙරේ, ওই ස්ථාන 10ක 10 ගොඩ නැගෙන ওই තණ්හාව සියල්ලම දුරු වෙලා යන, සියල්ල බොරුවක් වෙන ඔබට. එතකොට ඔබට දුක අවබෝධ වෙනකොට සමුදය මොකද්ද වෙලා තියෙන්නේ? දුක තණ්හාව ප්‍රහාණය වෙලා. තණ්හාව දුරු වුණාම ඔබට ශුන්්‍යතාවයයි සාක්ෂාත් වෙලා තියෙන නිරෝධේ. යමද්දයක් බවට ඔබට නොදෙනෙන ස්වභාවය තමයි නිරෝධේ කියන්නේ. ඔබට හමු වෙන්නේ නැහැ සත්වපුජ්‍යල සංකල්ප යමද්දයක් කියලා හමු වෙන්නේ නැහැ බාහිරින් මනෝමය කොහෙන්වත්. ශුන්්‍යතාවයට අවදි වෙලා. අන්න ශුන්්‍යතාවය තමයි නිරෝධේ. තණ්හා නිරෝධේ නිරෝධයයි. තණ්හා නිරෝධය, වේදනා නිරෝධය, තණ්හා නිරෝධයයි. අන්නේ ඇත්ත දැක්කට පස්සේ තමයි වේදනා නිරෝධ වෙලා අවිජ්ජා සහගත විඳීම නිරෝධ වුණාම තණ්හා නිරෝධයට පත් වුනේ. ඒතකොට තණ්හා නිරෝධ වුනේ දුක හැටියට මෙතන ඇත්ත දැකපු නිසායි. ඔය ඇත්ත දැක්කේ නැත්තම් කවදාකවත් ඔය තණ්හාව දුරු කරන්න බෑ. ඇත්ත දැක්ක නිසායි, යථාර්ථයේ නුවණින් පිරිසිඳ දැක්ක නිසායි තණ්හාව දුරු වෙලා නිරෝධේ සාත් වෙලා මාර්ගයට ආවේ. දුක හැටියට දැක්ක නිසා ඒ තණ්හා සිව් නුවණ ගොඩ නැගෙන. අන්න එහෙම ඥාන දර්ශනයක් තියෙනවා. ඒ ඥාන දර්ශනයේදී අපි තමයිපත් වෙන්නේ. ඒ වගේම කනත් එක්ක ගොඩ නැගෙන ලෝකය. කනත් එක්ක බැලුවහම කනයි ශබ්දයයි සෝත විඥානයයි සමග ගොඩ නැගෙනවාම කනේ ස්පර්ශයෙන් ශබ්ද සංඥාවක් එන්නේ. ශබ්ද සංඥාව. ඒ ශබ්ද සංඥාවට ඔබ විතර කරනකොට ඔබට ඒ ශබ්දයට සාපේක්ෂ ඔබ හදාගත්ත චිත්ත රූපයක් තියෙනවා. මනෝ රූපයක් තියෙනවා. රූප සටහනක් තියෙනවා. ඒ ශබ්ද සංඥාවට ඔබ මනසින් වර්ණ රූපයක් එතෙන්ට ඇප්ලයි කරනවා. සිහි කරගන්න. හැඩයක් සිහි කරනවා. ඒ එන්නේ හැඩේ එන්නේ වර්ණේ එන්නේ ඔබේ පෙර සංඥාවෙන්. ශබ්දේ වර්ණ නැහැ. ශබ්දේට වර්ණයක් නැහැ.
ඒ શબ્දයට වර්ණය ඔබ මනසින් පෙර සංඥාවෙන් ඇතුලින් දෙන්නේ මතකෙන් දෙන්නේ શબ્දය හැඩයයි ඒකට එකතු කරාම ඔබට හිතට යම් දෙයක් පේනවා වර්ණ શબ્ද දෙක එකතු වුණාම අපි හිතමු කාක් එක්ක කෑ ගහන්නේ කාක් එකේ හඬක් ඒ සංඥා වෙන්නේ ඒ හඬේ කාක්කු නැහැ ඒ සංඥාවේ කාක කියන ප්‍රඥාත්තියවත් නැහැ අතන කාක හමු වෙන්නෙත් නැහැ එතන ඒ සංඥාවේ කාක්ක කියන දැනීමවත් අපට නැහැ නමුත් ශබ්ද සංඥාවක් තියෙනවා ශබ්ද සංඥාවේ කිසිම තොරතුරක් නැහැ ඒ සංඥාවට විතර්ක කරාම ඔබ අතීතෙන් පෙර ආශ්‍රවයක් ඇදලා ගන්නවා සංඥාවට ඒ ශබ්දෙට සංඥාවට ඔබ කාක්කෙක් ඉදිරිපත් කරනවා ඒක දෙන්නේ ඔබ මනෝමයෙන් අතීතෙන් අතීත ආවර්ජණයෙන් ගන්න එක එතකොට හිතට ඔන්න කාක්කෙක් මැවිලා පේනවා ඇහුනේ ශබ්ද සංඥා ශබ්දයක් දැන් හිතට කාක්කෙක් ඇහුනේ එකක් හිතට දැනෙන වෙන එකක් බලන්න හොඳට එහෙම වෙන්නේ නැද්ද කියලා. එතකොට හිතට දැනෙන ස්වභාවය කාක්කෙක් හිතට පේන්නේ ඇහුනේ ශබ්ද සංඥාව. එතකොට බලන්න ඇහුන දේ නෙවෙයි දැන් හිතට පේ. හිතට සංඥාවෙන් හිතට පේන්නේ. දැන් හිතට පේන දේ ඇහෙන්නේ නැහැ. ඒතර අහන දේ දැනගන්න බෑ. දැනගන්න දේ ඇහෙන් අහන්න බෑ. දැනෙන්නේ එක අවධියක්, ඇහෙන්නේ එක අවධියක්. හිතට පේන්නේ වෙන එකක් කනට ඇහෙන්නේ වෙන එකක් ඇහෙන අපි හිතන් ඉන්නේ ඇහෙන තේ තමයි දැනගන්නේ ආ කාක්කෙක් අපිට සාමාන්‍ය දැනෙන්නේ එහෙමයි ඒ කාක්කෙක් ඇහෙන ශබ්දයක් ශබ්ද සංඥාවක් ඇහුණා ශබ්ද සංඥාවක් ආවා ආ කාක්කෙක් කෑ ගහන හිතට මැවුණා දැන් මේ ප්‍රොසෙස් එක යාර තේරෙන්නේ කාක්ක කී හිතට මැවුණා ආ කාක්කෙක් කෑ ගහන ඒ කෑක තමයි එළියේ ඉන්නේ ආ එළියේ කාක්කෙක් කෑ ගහනවා කියන දෘෂ්ටියට යනවා එතකොට එළියෙන් සත්පුජ්‍යල භාවය හමු වෙනකොටම එළියේ හද්ද තණ්හාව කොට නැගිලි ඉවරයි. මිත්‍යා දෘෂ්ටිකයි. එතකොට බලන්න අපි එතකොට තේරුම් ගන්නෙ මොන මොකද්ද? ශබ්ද සංඥාවට විතර්ක කරපු නිසායි මනසෙන් කාක්කෙක් ගොඩ නැගුණේ. මනසෙත් ඇති කාක්කෙක් නැහැ එළියෙත් කාක්කෙක් නැති බවයි යමද්දයක් බව නැති බවට ඔබට හමු වෙන්න ඕන. කන ශබ්දයක් ඇහෙනකොට ඒ ඇහිච්ච තැන ස්කන්ධ ධාතු ආයතන පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුවම නිරෝධයි. ඉපද නිරෝධේවත් එතන අපට පේන්නේ නැහැ. ඒකත් නුවණින් කල්පනා කරලා අනුමානෙන් ගන්න ඕන එකක් මිසක් ඒ ඇත්තටම කන හමු වෙන්නේත් නැහැ ශබ්ද හමු වෙන්නේත් නැහැ සෝත විඥානේ හමු වෙන්නේත් නැහැ ඒව කියන්නේත් හිතින්නේ ඒව කියන්නේත් පෙර සංඥාව මේ කනයි කන එළියේ තියෙනවායි කනට ශබ්ද ඇහෙනවායි විඥානේ කනේ හට ගන්නවායි සෝත ප්‍රසාදේ හට ගන්න මේ කොහෙන්ද කියන්නේ මේවා මේ ඔක්කොම කියන්නේ පෙර දැනුමනේ පෙර සංඥාවන විශ්ී කරන්නේ ඇත්තටම කන අනිදස්සනේ කන දකින්න බෑ සද්ද ඒ සංඥාවට විතර කළ මේ ලෝකයේ මනසේ හැදිලා තියෙන චිත්තේන නියති ලෝකෝ ඒ චිතින් හදාගත්ත ලෝකේ එළිය පනවගත්ත නිසායි මේ භෞතික ලෝකයක් එක මේ gediye piti මේ සමස්ත ලෝකයක් ගොඩ නැගිලා තියෙන්නේ මේක තේරුම් ගන්න තේරුම් ගත්තාම මේ ප්‍රශ්නේ ලිහෙනවා දැක්මටයි ලිහෙන්නේ මේ ක්‍රියාවලිය ඉස්සෙල්ලා තේරුම් ගන්න මේ ක්‍රියාවලිය තේරුම් ගත්තාම ඔබට මේ ජීවිතයේ මේ සත්‍ය අවබෝධයටපත් වෙලා සසර ගමන නිමා වෙනවා. එතකොට ශබ්ද ඇහෙන ඇහිච්ච වෙන එකක් දැනගත්තේ වෙන එකක්. එතකොට මනසට දැනෙන තැන කාක්කෙක් මැවුණා. එතන කාක්කෙක් ඉන්නවද? මනසෙත් එහෙම නෑනේ. වතුලෙන් පෙර සංඥාවෙන් අවදිගත වර්ණ ශබ්ද දෙකක් එකතු කරගෙන මනසේ මවාගත්ත ලෝකයක් මිසක හිතින් හදාගත්ත චිත්තේන නියති ලෝකෝ හිතින් හදාගත්ත ලෝකයක් ඒකත් බොරුවක් බව දැනගත්තාම ඔබට මනසේ පේන රූපෙටවත් ඔබ බලගැන්වෙන්නේ නෑ. යමද්දයක් හැටියට සත්පුජ්‍යල වශයෙන් ඔබට දැනෙන්නේ නැහැ කි වටිනාකමක් නැහැ. එතන හමු වෙන්නේ නැත්නම් වටිනාකමක් එළියට වටිනාකමක් දෙයිද? එළියට දෙන්නෙත් නැහැ. නමුත් ඒ ශබ්ද ඇහෙනවා, හිතට රූප පේනවා. ඒ හැමදේම ක්‍රියාවලිය වෙනවා. ක්‍රියාවලිය වෙනවා. ඒ ක්‍රියාවලියට බලගැන්වෙන්නේ නැහැ. යමද්දය සත්පුජ්‍යල වශයෙන් අර ආරෝපණ ස්වභාවය නැති වෙලයන්. අන්න එතකොට ඒ සියල්ල එතන නිරෝධයට යනවා. එන්න අන්නේ වගේ මේ ගන්ධ ගහ නාසයත් ගඳ සෝතත් ගහන විඥානය දිවත් රසයත් ජීවා විඥානය කයත් පහසත් පොට්ටබ්බ විඥානය හිතට දැනෙන අතීත අනාගත බාහිර අරමුණු ඔය විදිහේ නුවණින් විමසලා බලන්න නුවණින් විමසලා බලනකොට ආයතන හය තුලම සත්වේක් පුජ්‍යලෙක් යමක් දෙයක් කිවවට දැනෙන ස්වභාවය ඔබට ගෙවි 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 යනවා ආත්ම සංකල්පයේ බිඳ වැටෙනවා ගෙවෙන්න ගන්නවා කෙලෙස් ගෙවෙනවා කෙලෙස් ගෙවෙනකොට මේ ක්‍රියාවලිය සිද්ධ වෙනවා ඒ ක්‍රියාවලිය ක්‍රියාවක් බවට පත් වෙනවා ඔබට ඒකේ සත්වපුජ්‍යල සංකල්පයේ බිඳ වැටෙනවා අන්න එහෙම ඇත්ත දැක්කහම අවිජ්ජා නිරෝධයෙන් සංකාර නිරෝධයට යනවා සංකාර නිරෝධයෙන් ඔබට විඥානේ පැනවෙන්නේ අපති විඥාන මායාව දැකලා ඉවරයි මනසට පේන ස්වභාවයේ බොරුවක්
මායාවක් මිරිඟුවක් කියන එක ඔබට පහළ වෙන හැම හිතක්ම ඔබට සිහිනයක් වෙනවා මායාවක් වෙනවා බොරුවක් වෙනවා ඒක සමන්ට බලගැන්වෙන්නේ නැහැ එතකොට ඒකට ආරෝපණයක් නැති වෙලා යන එක වටිනාකම නැති වෙලා යනවා ඒකට ඔබ ලකුණු දෙන්නේ නැහැ ඒක ඔබට වැඩක් නැහැ ඔබට ඒකේ වටිනාකමක් දැනෙන්නේ නැතුව යනවා අන්න එතකොට ආයතන හයෙන්ම නිරෝධයට යනවා ඔබ එතකොට විඥානයේ බලගැන්වෙතුනා නාම රූප බැසගන්නේ ආයතන සංකල්පයේ බිඳ වැටෙන මේ ඇහැ කරනාසේ දිව ශරීරය මෙහි තියෙන ඒකට බාහිර ලෝකයක් ස්පර්ශ වෙනවයි කියනකවත් හිතෙන්නේ නැහැ ශූන්‍යයි එතකොට ස්පර්ශ නිරෝධයට යන පස්ස වේදනා තණ්හා උපාදාන මේ මොහොතේම ජරා මරණ වල ඉදහස් මේ මොහොතේම උපතෙන් ඉදහස් උපතම ඉදහස් නම් ජරා මරණ වල ඉදහස් අන්නේ විදිහට මේ ලෝතුරු ධර්මය මේ ජීවිතේම ජරා මරණ වලින් ඉදහස් වෙලා විමුක්තිය ලබන අජරාමර වෙන සසර දුකින් මේ ජීවිතේ මේ මොහොතේ මිදෙන පෙන්නපු මහා විද්‍යාවක් තමයි මේ බොරුතුරු ධර්මයේ මහා විද්‍යාව. ඒ විද්‍යාව තථාගත බුදුරජාණන් වහන්සේ ගෞතම නම් මේ මහා මුනිවරයා තමයි මේ විද්‍යාව සොයාගෙන ලෝකෙට ප්‍රථම වතාවට හෙළිදරව් කළේ. ඒ විද්‍යාව අවබෝධ කරගත්ත දෙවි මිනිසුන් ඉන්නවා. එතකොට ඒ අවබෝධ කරගත්ත කෙනාට අවබෝධ කරගත්ත කෙනෙකුත් නැහැ. ඒකයි රහතන් වහන්සේට රහතන් වහන්සේත් නැති බව කෙනෙක් නැති බව ඔබට යමක් දෙයක් කෙනෙක් නැති බව හමු වෙන්නේ. එතකොට මේ සත්පුජ්‍යල සංකල්පයේ සම්පූර්ණ බිඳ වැදලා නිස්සත්ත්ව නිජීවෝ ශුන්‍යෝ කියන ධර්මතාවය ගොඩනගගෙන. ඒ අවබෝධයේ නැත්තම් කෙනෙකුට එහි අවබෝධයේ නැත්තම් එයාට ඇහැට පේන දේවල් බාහිර කනට ඇහෙන දේවල් ලෝකෙ හිතේ මැවෙනවා. මැවෙන දේ එළියේ තියෙනවා. සක්කාය දෘෂ්ටියට පනවගෙන මේ ලෝකෙ හදාගෙන අන්න එතකොට අවිජ්ජා පත්‍ය එයාට ලෝ දේවල් තියෙන ඉරක් අඳහස පොළොව ගෙවල් දොරව යාන වාහන ඉඩ කඩන් අම්මා තාත්තා දුව දරුව මේ සමස්ත ලෝකයක් එයාට තියෙනවා. එතකොට විඥානේ වැකි විහිළල වැඩෙනවා නාම රූප බැස ගන්නවා ආයතන තියෙනවා ස්පර්ශ වෙනවා වේදනා තණ්හා උපාදාන කර්ම ජාති ජරා මරණ ලෝභ දේශ මොහ කෙලෙස් වල දුකේ කෙලවරක් නැහැ. යලි යලි එයාට මේ දුක එයාගේ අර ආත්ම සංකල්පයෙන් උපාදානය වෙනවා. හේතුව තණ්හා අවිද්‍යාවෙන් වැහිලා තණ්හාවෙන් බැඳෙනවා. එතකොට මේ අවිද්‍යාසහගත මනසක් මේ මිනිස්සයා පුදුමාකාර විදියට සංසාරේ මේ ජීවිතය තුළ මහා දුකක් විඳිනවා. එතකොට මෙන්න මේ සත්‍ය දැක්කහම මේ සියල්ල සමන්ත ඉපිද නිරෝධ වෙලා යන ධමයක් කියන එක ධර්මතාවය අත්දැක්කහම ඔබට සංකල්පිත ලෝකයේ තුල ගොඩනගෙන හැම සංකල්පිතයක්ම හැම එකක්ම සිහිනයක් වෙනව මිසක් මායාවක් බොරුවක් වෙලා ඔබට අවබෝධ වෙනවා. ඒක අවබෝධ කරගෙන මේ සම්මතේ බොහොම ලස්සනට ජීවත් වෙන්න පුළුවන්. සම්මතේ ජීවත් වෙන්න පුළුවන් සත්‍ය දැකලා. සත්‍ය නොදක ජීවත් වෙන්න ගියහම ඔබ ඒව තණ්හා දිට්ටි මාන වලින් බැඳිලා පුදුමාකාර විදිහේ කායික මානසික දුකකට පීඩණයකට ඔබපත් වෙනවා. ඉතින් ඒ නිසා මේ සත්‍ය දැකලා මේ විද්‍යාව දැකලා දැක්කොත් ඔබ ditthi sampanne බවට පත් වෙනවා. අන්නේ ditthi sampanne බවට පත් වෙච්ච කෙනාට තමයි මේ සාසන බ්‍රහ්මචර්යාව අනුගමනය කරලා මේ ගෞතම බුදුසසුනේම චතුරාර්ය සත්‍ය අවබෝධ කරලා සසර දුක නිමා කරලා සංසාර දුක අවසන් කරලා නිවනින් සැනසෙන්න වාසනාව ලැබෙන්නේ. ඉතින් මේ පින්වත් හැම දිනාට මේ ආයතන හය තුල මහා ශුන්්‍යතාවය අවබෝධ කරගෙන සංසාර දුක නිමා කරගන්න මේ අනුශාසනාව මහෝපකාරී වේවා කියලා අපි මෛත්‍රියෙන් ආශිර්වාද කරමින් ප්‍රාර්ථනා කරනවා. අද ධර්ම දේශනාවේ දායකත්වය